උඩරට රාජධානී කියන්නේ නින්දිත. ඒ වගේම අමානුෂික කුමන්ත්‍රණ පාවාදීන් අරකල රැසක් සිදුවන යුගයක්. හෙළපිම ටීවී නාලිකාවෙන් අපි මීට පෙරත් උඩරට රාජධානී සිදුවුණු මේ වගේ අහස පොළව නුහුලන කේදාන්ත ගැන කතා කරා. මේ අද කියන්නේ යන්නේ දලදා සමිතු වැඩ සිටින සෙන්කටගල නුවර සිදු වුණාද කියලා හිතන්න බැරි තරම් අනුවේදනීය කතාවක්. මේ තමයි ඇගේ කතාව. සූර්ය වංශික හෙළ කිරුලේ උරුමය වෙනුවෙන් කිසිම ගැහැණියක් නොවිදී යුතු ඉරණමකට මුහුණ දුන් අහිංසකාවියකගේ කතාව. රැඳී සිටින්න මේ වීඩියෝ එක අවසන් වෙනතුරුම. ඇය විඳපු වේදනාවන් බිඳක් හරි ඔබ ශ්‍රවණය කළ යුතුමයි. මේ වෙද්දි පළවෙනි විමල ධර්මසූරි රජතුමාගේ අබිරහස් මරණය සිදුවෙලා තුන් මාසයක්වත් ගත වෙලා තිබුණ නැහැ. රජතුමාගේ මරණය ගැන හැම අතින්ම සැක හිතෙන කාරණා එලිපිටම පෙනුණත් මහ බිසව වුණ කුසුමාසන දේවියට තමන්ගේ මියගිය සැමිය වෙනුවෙන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණ නැහැ. ඒ වෙනුවෙන් ඇය ඊටත් වැඩිය දරුණු ගැටලුවකට මැදි වුණා. බල ලෝභී කූට කපටියෙක්ුණු සෙනරත් වැන්දපු රජබිසව බලහත්කාරයෙන්ම දූෂණය කරලා විවාහ කරගන්න සූදානමින් හිටියේ. සූර්ය වංශික හෙළ රජ කිරුලේ එකම ලේ උරුමක්කාරිය කුසුමාසන දේවි. එහෙම නැත්තම් කුසුම් මස්ථාන ලෝකනාථා මහබිසව බණ්ඩාර දේවියට තමන්ගෙම මියගිය සැමියාගේ ඥාතියෙකු අතින් කෙලෙසෙන්න සිදුවුණේ මේ කිරුල නිසාම තමයි. සෙනරත් ඇයව කෙලෙසලා බලහත්කාරයෙන්ම විවාහ කරගෙන උඩරට රජු විදිහට කිරුළු පැලැන්දා. සූර්ය වංශික හෙළ රජ කිරුලේ සැබෑ මුරුමක්කාරිය ඇය වුණත් මේ රටේ උපන් අවාසනාවන්තම ගැහැණියක් විදිහට තමයි ඇයට ජීවිතේ ගෙවන්න උනේ. කුසුමාසන දේවිය බිලිඳු දරුවෙකු කාලේ ඉඳලම අරගල ගැටුම් රාශියකට මැදි වුණා. උඩරට රජ කරපු කරලියති බණ්ඩාර රජතුමාගේ ගල උඩ අස්ථාන දේවියගේ දෙවන දියණිය විදිහට උපන් කුසුමාසන කුමරිය රාජ්‍යත්වයේ උරුමය වෙනුවෙන් පුංචි කාලේ ඉඳලා දුක් ගැහැට වින්දා. කුසුමාසන දේවියට හිටපු සහෝදරි දෝන මාගරිටා කුමරියටත් උනේ ඒකම තමයි. කෝට්ටේ රාජධානී රජ කරපු ධර්මපාල රජතුමාට බිසව කරලා මාගරිටා කුමරියව බලෙන්ම විවාහ කෙරෙව්වා. ඒ තවාසනාවකට කෝට්ටේ ධර්මපාල රජතුමාගේ අග බිසව උනේ කරලියාති බණ්ඩාරගෙම නැගණිය. ඒ කියන්නේ තමන්ගේ නැන්දා එක්ක තමන්ගේ මාමට බිරිඳක් වෙන්න තරම් ඇය ගොඩක් අවාසනාවන්ත උනා. මාගරීටා කුමරියට මේ නින්දිත විවාහයෙන් බැඳෙන්න උනේත් ඇයට තිබුණු හෙළ කිරුලේ ලේ උරුමය නිසාම තමයි. ඒ ලංකාව පෘතුගීසීන්ට යටත්ව තිබුණු කාලේ සිංහල රාජ පරම්පරා රාජධානි අතරේ ගැටුම් ඇති කරලා මිසක් යුද්ධේ ලංකාව අල්ලන්න බෑ කියලා පෘතුගීසීන් දැනගෙන හිටියා. හීන් නූලෙන් කපටි උපායවල් පාවිච්චි කරලා රාජධානි තුඩ අතරේ බේද ඇති කරන්න පෘතුගීසීන්ට පුළුවන් වුණා. සිංහලයන්ගේ ස්වභාවයෙන්ම තියෙන බල ලෝභී තණ්හාව පෘතුගීසීන්ගේ ඒ අරමුණ පහසු කරා. මේ දේවල් වල ප්‍රතිඵලයක් විදිහට සීතාවක රාජසිංහ රජතුමා ඔහුගේ සෙනවියෙක් වුණ වීරසුන්දර බණ්ඩාරයි වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොනප්පු බණ්ඩාරයි සංවිධානය වෙලා උඩරට රජ කරපු කරලියති බණ්ඩාරට, ඒ කියන්නේ කුසුමාසන දේවියගේ පියාට විරුද්ධව කැරැල්ලක් ඇති කළා. ඒ කැරැල්ලෙන් බේරෙන්න කරලියති බණ්ඩාර තමන්ගේ බිසව ගල උඩ අස්ථාන දේවියයි ඒ වෙද්දි බිලිඳු වයස හිටපු කුසුමාසන කුමරියවයි තමන්ගේ බෑනවුන යමසිංහ බණ්ඩාරවයි අරන් ත්‍රිකුණාමල පෘතුගීසි බලකොටුවට ගිහින් හැංගුණා. රජ පවුලේ බලකොටුවේ ටික කාලයක් හැංගිලා ඉඳලා එතනින් නික්මිලා මන්නාරම් තොට බලකොටුවට ගියා. මේ අතර සරම්ප වැළඳිලා කරලියති රජතුමයි ගල උඩ අස්ථාන දේවියයි මිය ගියා. හරීම අවාසනාවන්ත විදිහට කුසුමාසන බිලිඳිය මේ ලෝකේ තනි වුණා. මේ සියලුම අර්බුද ඇති කරපු පෘතුගීසීන් කුසුමාසන කුමරිය කියලා කියන්නේ උඩරට කිරුලේ පිරිසිදු උරුමක්කාරිය කියලා දැනගෙන හිටියා. ඒ හින්දා කුමරියව ඉතාමත් පරිස්සමෙන් රැකබලා ගන්න පෘතුගීසීන් තීරණය කළා.
පුංචි කුසුමාසන දේවිය දෝණ කතරිනා විදිහටත් යමසිංහ බණ්ඩාර කුමාරයා දොන් පිලිප් විදිහටත් බෞතිස්ම කරා. ඉන් පස්සේ ග්‍රෙබියල් කුලාසුහා කැතරිනාද ආබ්‍රූ කියන පෘතුගීසි රද්දල යුවලකට මේ කුමරියයි කුමාරයාවයි හදා වඩා ගන්න කියලා බාර කළා. පෘතුගීසි ආරයට ක්‍රිස්තියානි දැරියක් විදිහට දෝණ කතරිනා කුමරිය උස්මහත් වුණා. මේ අතරේ කරලියද්දි බණ්ඩාරට විරුද්ධව කැරලි ගහපු සීතාවක රාජසිංහ රජතුමාගේ කකුලේ පෙතන්ගොඩ උයනේ ඉඳන් උණ කටුවක් ඇනුණා. ඒ තුවාලේ බරපතල වෙලා රජතුමා ගොඩාක් දුක් විඳලා මිය ගියා. මිය යන්න කලින් රාජසිංහ රජතුමා තමන් එක්ක කරලියද්දි බණ්ඩාරට විරුද්ධව උඩ රට ආක්‍රමණය කරන්න ගිය වීරසුන්දර බණ්ඩාරව බොරු වලකට වට්ටලා මරලා දැම්මා. මේක අහලා කෝපයට පත් වුණ ඔහුගේ පුතා කොනප්පු බණ්ඩාර සීතාවකින් පැනලා ඇවිල්ලා පෘතුගීසීන්ට එකතු වුණා. මේ සියලුම ගැටලු නිර්මාණය කරපු පෘතුගීසීන් කොනප්පු බණ්ඩාරවත් සාදරයෙන් පිළි අරගෙන දොන් ජුවන් කියලා බෞතිස්ම කරා. මේ අතර උපායශීලී වුණු පෘතුගීසීන් දෝණ කතරිනා කුමරියවයි හැදී වැඩෙන පුංචි යමසිංහ බණ්ඩාර කුමාරයවයි කොනප්පු බණ්ඩාර එක්ක උඩරට රාජධානියට පිටත් කරනවා. යමසිංහ බණ්ඩාර උඩරට රජ වෙනවා. රජ වෙලා මාස 6ක් ගත වෙද්දී ඇති කරපු කුමන්ත්‍රණයකින් යමසිංහ බණ්ඩාර මරණයට පත් වෙනවා. හැබැයි එතනදී ඒ ගැන චෝදනාව එල්ල වුණේ කොනප්පු බණ්ඩාරට. පෘතුගීසීන් කොනප්පු බණ්ඩාරව පාලනය කරන්න උත්සාහ කරත් ඔහු මහනුවර ජනතාව එක්ක එකතු වෙලා පෘතුගීසීන්ට විරුද්ධව කැරලි ගහනවා. විදේශ පාලනය නිසා හෙම්බත් වෙලා හිටපු ජනතාව ඔහු වටේ එකතු වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට පෘතුගීසිනුයි කොනප්පු බණ්ඩාරයි අතර දන්තුරේදී දරුණු සටනක් ඇති වෙනවා. පෘතුගීසීන් සටනෙන් පැරදිලා පසුබහිනවා. පසු පැහැල යන පෘතුගීසි නඩයක ඔවුන් මහා අනර්ගව ආරක්ෂා කරපු උඩරට රාජ්‍යත්වයේ උරුමය කුසුමාසන දේවියත් ඉන්නවා. කුසුමාසන දේවිය සිංහල සේනාව භාරයට පත් වුණේ එහෙමයි. පෘතුගීසීන් අවුරුදු ගාණක් තිස්සේ රාජධානි කීපයක් ඝට්ටණය කරලා ජීවිත ගන්නාවක් අහිමි කරලා දරපු උත්සාහය අපත යනවා. දොන් ජුවන් ආයමත් කොනප්පු බණ්ඩාර වෙලා දෝණ කතරිනා ආයමත් කුසුමාසන දේවිය වෙලා චාරිත්‍රානුකූලව විවාහ වෙලා උඩරට රාජ්‍ය වසර ගණනාවකට පස්සේ ස්ථාවර වෙනවා. කොනප්පු බණ්ඩාර රජු වෙන්නේ විමල ධර්මසූරිය කියන නමින්. දළදා වහන්සේ මාලිගාවේ තැන්පත් කරපු දවසේ ඉඳන් කුසුමාසන දේවිය පූජා කරපු මැණික් බුද්ධ ප්‍රතිමාව අදත් දකින්න පුළුවන්. රජතුමාගේ බිසවගේ මුල්ම රාජකාරිය උනේ ඒ වෙද්දී කිසිම ආරක්ෂාවක් නැතුව වැඩ හිටපු දළදා වහන්සේව මහනුවරට වඩම්මලා රජ මැදුර ගාවම අනර්ග මාලිගාවක් නිර්මාණය කරලා දළදා වහන්සේ තැන්පත් කරලා පුද සත්කාර කරන එක. විමල ධර්මසූරිය රජතුමාට දාව කුසුමාසන දේවිය දරුවන් 4 දෙනෙක් බිහි කළා. මහා ස්ථානයි කුමාර සිංහයි කියලා පුත් කුමාරවරුන් දෙන්නෙකුයි සූරි අදසින් සහ හන්තානා අදසින් කියලා කුමරියන් දෙදෙනෙකුයි තමයි ඒ දරුවෝ වෙන්නේ. මේ අතරේ කුමාර සිංහ කුමාරයා බොහොම ලාබාල වයසෙදිම මරණයට පත් වුණා. ඒකෙන් කුසුමාසන දේවිය ලොකු කම්පණයකට පත් වුණා. ඒ අතරේ කාලයක් පැවිදිව ඉඳලා සිවුරු වැරපු සෙනරත් කියන විමලධර්ම සූරිය රජතුමාගේ පුංචි අම්මගේ පුතා විමලධර්ම සූරිය මාලිගයට පැමිණෙනවා. ඔහු නිතරම යම් යම් අර්බුද නිර්මාණය කරනවා. පුත්‍ර වියෝපෙන් පීඩාවට පත්වලා හිටපු කුසුමාසන දේවිය මේ සෙන්රත්ගේ ක්‍රියාවන් නිසා ඔහු ගැන පසු වුණේ පිළිකුලෙන්. ඒ හින්දාම විමලධර්ම සූරිය රජතුමා කුසුමාසන දේවියගේ හිත සනසන්න වර්තමාන කෑගල්ලේ වැලිමනන්තොට දර්ශනීය ඉඩමක ඇයට මාලිගයක් ඉදි කරලා දුන්නා. කුසුමාසන දේවිය සේවක සේවිකාවන්ටද ඉතා කරුණාබරව සතුටින් සුවසේ ඒ මාලිගාවේ කල් ගෙව්වා. ඒ තැගේ අවාසනාව අවසන් වුණේ නැහැ. මේ අතරේ විමල ධර්මසූරි රජතුමා පෘතුගීසීන් එක්ක සාකච්ඡාවක් පවත්වන්න පෘතුගීසීන් හමු වෙන්න යනවා. සාකච්ඡාව අතරතුර එහි හිටපු පෘතුගීසි නිලධාරියෙක් රජතුමා ඉදිරියේම කුසුමාසන දේවියට අනවශ්‍ය විහිළුවක් කරනවා. මේක අහලා රජතුමා සහ සිංහල සේනාව කෝපයට පත් වෙලා ගැටුමක් නිර්මාණය වෙනවා. රජුගේ අගබිසුවට ඒ වගේ වදනක් කියන්න
පෘතුගීසී නිලධාරීන් මෙහෙවලා තියෙන්නේ සෙනරත් කියලා පසුව සාක්ෂි ලැබෙනවා. ඒ ගැටුමෙන් පෘතුගීසී කපිතානුවරේ මරණයට පත් වෙනවා. මේ අතරේ ස්ථානින් පිට වෙලා මාලිගාවට එමින් හිටපු රජතුමා මගදී ක්ලාන්ත වෙලා වැටෙනවා. සිහිය ආවට පස්සේ වේදනාව ඉවස ගන්න බැරුව රජතුමා ජල තටාකයක බැහැලා වේදනාවෙන් කෑ ගහනවා. උඩරට රාජධානී නැවතත් අරාජික කරමින් විමලධර්ම සූරිය රජතුමා මරණයට පත් වුණේ මෙහිමයි. ඇත්තෙන්ම මේ මරණය පුදුම සහගතයි. උඩවත්ත රාජකීය ආදාහන මළුවේ ආදාහනය කරපු රජුගේ දේහයේ හදවත පිච්චිලා තිබුණේ නැහැ. ඒ පුවත ඒ දවස්වල පැතිරුණේ රජතුමා හොඳ හදවතක් තිබුණ රජෙක් නිසා එහෙම වුණා කියලා. ඒත් ඒ ගැන නූතන වෛද්‍ය විද්‍යාත්මක මතය වෙන්නේ අධිකව අයන් අඩංගු විෂ ශරීරගත වුණාම හෘදය දැවි විනාශ වෙන්නේ නැහැ කියන එක. ඒ අනුව පෘතුගීසීන් හමු වෙන ගිය අවස්ථාවේ රජුට විෂ ශරීරගත වීමක් වුණා කියලා සැකයක් ඇති වෙනවා. පුතාගේ වියෝවෙන් කම්පණයට පත් වෙලා සෙනරත්ගේ පීඩාවලින් පීඩාවට පත් වෙලා හිටපු කුසුමාසන දේවිය සැමියාගේ වියෝවෙන් තව වරක් පීඩාවට පත් වෙනවා. මේ අතරේ රාජ්‍ය උරුමය හිමි කුසුමාසන දේවියගේ දරුවන් තවම පුංචි නිසා ඔවුන් ලොකු වෙනකම් තම රාජ්‍ය විචාරණ බව සෙනරත් පෘතුගීසීන්ට දන්වනවා. සෙනරත් පෘතුගීසීන්ගේ හිත මිතුරෙක් නිසා මේ උපක්‍රමය පහසු වෙනවා. උඩරට රාජ්‍යත්වය නිල වශයෙන් අත්පත් කරගන්න නම් රාජ්‍ය උරුමයේ හිමි කුසුමාසන දේවිය හිමි කරගත යුතුයි. ඒ නිසා සෙනරත් බලහත්කාරයෙන් කුසුමාසන දේවිය දූෂණය කරලා විවාහ කරගන්නවා. සෙනරත් කියලා කියන්නේ කපටි බල ලෝභියෙක්. කුසුමාසන දේවියව බය කරලා ඔටුන්නේ ඊළඟ හිමිකරවුණු කුසුමාසන දේවියගේ පුත්‍රයා මහා ස්ථාන කුමාරයට මේ සෙනරත් හිරිහැර කරනවා. මේ වෙද්දී අහස පොළව නුහුලන අපරාධයක් සිදුවෙමින් තිබුණා. කුසුමාසන දේවියගේ දියණියන් වුණ සූර්ය අදසින් හන්තාන අදසින් කුමරියන් දෙදෙනාවත් සෙනරත් අතින් කෙලෙසෙන්නේ කුමරියන්ගේ කැමැත්තෙන්මයි. කුමරියන් දෙන්න මව්බිස්සවට පිටුපාලා සෙනරත්ට නතු වෙනවා. සෙනරත් එහෙම කළෙත් රාජ්‍ය උරුමය තවත් ස්ථාවර කරගන්න. තමන්ගේ සැමියා අතින් තමන්ගේ දුවල දෙන්න කෙලෙසෙනව දැක දැක තමන්ගේ දරුවෝ තමන්ට පිටුපාති කුසුමාසන දේවිය ගොඩක් අසරණ වෙලා වැලි මනන්තොට ප්‍රදේශී මාලිගාවේ හුදකලාව ජීවිතය ගෙවනවා මේ අතරේ. කුසුමාසන දේවියගේ අවාසනාව තවමත් අවසන් වෙලා තිබුණ නැහැ. සෙනරත්ගේ කපටි සැලසුම් ඉවර වුණේ නැහැ. සෙනරත් කුසුමාසන දේවියගේ පුතා මහා අස්ථාන කුමාරයාට පිහිනු මුගන්නන මුලාවෙන් මහවැලි ගඟට අරන් ගිහින් ගඟේ ගිල්ව මරා දමනවා. ඒ මිනී මැරුම තමාගේ කුමන්ත්‍රණයක් කියලා නොපෙන්වන්න මහා උත්කර්ෂවත් ආදාහන මංගල්‍යයක් සූදානම් කරනවා. කුසුමාසන දේවිය මේක අහලා සිහි විකල් වෙනවා. අස්ථාන කුමාරයා කියලා කියන්නේ දේවිය වැඩියෙන්ම ආදරය කරපු දරුවා. ඒ දරුවා හිමි වෙලා ඒ උමතු වෙද්දී සෙනරත්ට දාව ඇයි ගැබ්ගෙන සිටියා. ඒ එක්කම කුසුමාසන දේවිය දැඩිසේ රෝගාතුර වුණා. කුසේ හිටි දරුවා බිහි කරලා ටික කලකින් වයස 36 වෙද්දී කුසුමාසන දේවිය අවසන් සුසුම් හෙළුවා. ඇය මේ යද්දී ඇයගේ ළඟම හිතවත් සේවකයෙක් වුණ කුරුවිට රාළට ඇගේ අවසන් ඉල්ලීම ඉදිරිපත් කරලා තිබුණා. කුරුවිට රාළ කුසුමාසන දේවියගේ අවසන් ඉල්ලීම ඉටු කළා. ඇය ඉල්ලුවේ ඇය වඩාත් කැමැත්තෙන් කාලය ගෙවපු වැලි මනන්තොට මාලිගා භූමියේම ඇයගේ පුතා මහා ස්ථාන කුමරුගේ භෂ්මාවශේෂයි ඇගේ රෝස පබළු ජපමාලයයි බයිබලයයි එක්කම ඇයව මිහිදන් කරන්න කියන එක. හෙළ කිරීටේ උරුමය නිසා අප්‍රමාණ අසාධාරණයන්ට මුහුණ දුන්න සිරිලක අවසන් රැජිනගේ ශෝක ජනක භූමිකාව අවසන් වෙන්නේ එහෙමයි. ඇය මියගිය පුවත ලැබුණු ගමන් සෙනරත් ඇයගේ දියණියන් දෙන්නවම එකවර සරණ පාවා ගන්නවා. ඒ වෙද්දී සෙනරත් තමන්ව පාවිච්චි කළේ මොකටද කියලා කුමරියෝ දෙන්නම තේරුම් අරගෙන තිබුණේ. ඉතින් ඔවුන් දෙන්න ඒ ගැන හිටියේ
ඩැඩි ෂෝකේන් අම්මගේ සැමියාටම බිරිඳ වෙන්න සිදුවන ෂෝකේන් පීඩිත වෙලා හිටපු සූරි අදසින් කුමරිය කිසිම දවසක ස්වර්ණාභරණ පැලැන්දේ නැහැ කියලා ඉතිහාසෙ සඳහන් වෙනවා. කුසුමාසන දේවිය මේ යන්න කලින් සෙන්රට්ට දාව බිහි කළ දරුවා පසු කාලෙක දෙවන රාජසිංහ කියලා උඩරට රජ වෙනවා. සිංහල රාජ්‍යත්වය වෙනුවෙන් ඒ තරම් මහා දුක් කන්දක් විඳපු කුසුමාසන දේවියට මරණින් පස්සේවත් සැනසීම ලැබුණ නැහැ. පුරාවිද්‍යා කොමසාරිස් බෙල් මහතා විසින් පවා සංරක්ෂණය කරපු ඇගේ සොහොන්කොත් පසුගිය එජාප රජයේ ඇමතිවරුන් තුන්දෙනෙක් එකතු වෙලා ගලවලා ඉවත් කරලා තමන්ගේ ජාතියට අයිති ජනතාවට බෙදලා දීලා තියෙනවා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් නොටිෆිකේෂන් ගෙන්න ගන්න හෙළබිම TV අපිව subscribe කරලා bell button එකක් click කරන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවතත් ඔබව හමු වෙනකන් සුබ දවසක්.